ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට පන්දයා වන්නෙක් විදිහට වැඩිම සේවයක් කළේ කවුද කියලා ඇහුවොත් ඒකට උත්තර දෙන්න අමුතුවෙන් හිතන්න ඕන නෑ. ඒ තමයි මුරලි. මුරලි තමන්ගේ ක්‍රිකට් ගමන ආරම්භ කරද්දීම මුරලිට සුවිශේෂී ඇගයීමක් ලැබුණා. ඒ විශිෂ්ටතම පාසල් ක්‍රීඩකයා විදිහට 1991 දී මුරලි අභිෂේක ලැබපු එක. එලෙසින් තමන්ගේ ක්‍රිකට් ගමන ආරම්භ කරපු මුරලිදරන් ඒ ගමන අවසන් කළේ ලෝකයේ බිහිවුණු වැඩිම කඩුල්ලාභියා වෙලා. මුරලිට පස්සේ ශ්‍රී ලංකාවේ පන්දයා වන්නෙක් නැවතත් විශිෂ්ටතම පාසල් ක්‍රීඩකයා විදිහට පිදුම් ලැබුවා. ඔහු තමයි නිපුන් රන්සික. නිපුන් තමයි මේ සම්මානය ලැබපු පළවෙනි වේග පන්දයා වන්න. ඩයලොග් ආයතනයයි සන්ඩි ටයිම්ස් ආයතනයයි අනුග්‍රහයෙන් පැවැත්වෙන මේ සම්මානුල්ලේදී විශිෂ්ටතම ක්‍රීඩකයා විදිහට පිදුම් ලැබපු ක්‍රීඩකයෝ ගණනාවක්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න සමත් වෙලා තියෙනවා. ඒ අතරින් රංචන් මඩුගල්, අර්ජුන රණතුංග, රොෂාන් මහනාම, අසංක ගුරුසිංහ, මවන් නතපත්, මුරලිදරන් සහ තිලාන් සමරවීර වගේ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට කරපු සේවය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේ වගේ විශිෂ්ටයෝ ලබාගත් සම්මානයක් තමයි අම්බලංගොඩ පීදේ ස්කොල් රත්න විදුහල නියෝජනය කරන තාමත් අවුරුදු 18ක් වන නිපුන් රන්සික දිනාගත්තේ. රන්සික තමයි අපේ වේගපන්දු අනාගතය කියලා ඔහු පසුගිය කාලේ පෙන්වපු දක්ෂතාවලින් අපිට අනාවැකි කියන්නත් පුළුවන්. අවශ්‍ය වෙන්නේ රන්සික වගේ ක්‍රීඩකයෝ නියම විදිහට කළමනාකරණය කරන එක. ඒක ඉතින් අපේ ක්‍රිකට් බලධාරීන්ගේ වැඩක්. රන්සික වගේ සහජෙන්ම දක්ෂතාවන් එක්ක ඉදිරියට ආපු ක්‍රීඩකයෙක්ට අවශ්‍ය වන්නේ පුහුණුව සහ අත්දැකීම් ලබා ගන්න. ඒ සඳහා අවස්ථාව දෙන එක තමයි මේ වෙලාවේ කරන්න ඕන හොඳම දේ. අපි බලාගෙන ඉමු. මුරලි පටන් ගත්ත තැනින් පටන් ගත්තා වගේම රන්සිකට මුරලි ක්‍රිකට් අවසන් කරපු තැනින්ම ක්‍රිකට් අවසන් කරන්නත් හැකියාව ලැබෙයිද කියලා. ක්‍රිකට් පිටියේ හැමදේම ඔබට කියන අපේ YouTube channel එකට තවමත් ඔබ subscribe කරලා නැත්නම් වීඩියෝට පහලින් තියෙන subscribe button එක click කරලා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමුවනතුරු ක්‍රිකට් ලංකාතුලෙන් ඔබට සුබ දවසක්.